ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පවත්වන එක් දින තරගාවලියටත් T20 තරගාවලියටත් ක්‍රීඩා කරන්න එංගලන්තයට යන අවසාන සංචිතය අද ප්‍රකාශයට පත් වුණා. මේ සංචිතයට ක්‍රීඩකයන් 24ක් ඇතුළත් මූලික සංචිතය විදිහට නම් කළ ක්‍රීඩකයන් 28 දෙනා අතර හිටපු ක්‍රීඩකයන් 4 දෙනෙක් මේ සංචිතයෙන් ඉවත් කරන්න තීරීම් කමිටුව තීරණය කළා තියෙනවා. ඒ විදිහට ඉවත් කරලා තින්නේ බංග්ලාදේශ සංචාරයට ක්‍රීඩා කළ ආබාධ තත්ත්වයක් නිසා අවසන් තරගයේ සෙල්ලම් නොකළ අෂේන් බණ්ඩාරත් 24 දෙනාගේ සංචිතයට අලුතින් එකතු වුණු සදීර සමරවික්‍රමත් නවක යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙක් වුණු ප්‍රවීන් ජයවික්‍රමත් කමිල් මිෂාරත් කියන සිව් දෙනා. අද දවසේ මේ විදිහට ක්‍රීඩකයන් 4 දෙනෙක් සංචිතයෙන් නිවතට යද්දී උදැසන තිබුණු යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වුණු ක්‍රීඩකයන් 5 දෙනාම යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම වැදගත් කරුණක්. බංග්ලාදේශ තරගාවලිය අතරතුර යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුණු දනිෂ්ක ගුණතිලක ධනංජය සිල්වත් වගේම සංචිතයට අලුතින් ආපු ධනංජය ලක්ෂාන් සහ නුවන් ප්‍රදීප් මේ විදිහට යෝග්‍යතා පරීක්ෂණයත් සමත් වෙලා තමයි අද එංගලන්තේ යන්නත් සුදුසන් වුණේ. අවසන් බංග්ලාදේශ සංචාරයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් අෂේන් බණ්ඩාර එරනම අනිත් සියලු ක්‍රීඩකයන් එංගලන්තේ යන්න සුදුසුම් වෙද්දී බංග්ලාදේශ සංචාරයට නුසුදුසුම් වුණු අවිෂ්ක ප්‍රනාන්දු ඔසඳ ප්‍රනාන්දු නුවන් ප්‍රදීප් වගේම කසුන් රාජිතත් එංගලන්තයට යන සංචිතයට ඇතුළත් වීම විශේෂ කරුණක්. මේ තරගාවලියට ජාත්‍යන්තර තරග අධ්‍යක්ෂ නැති ක්‍රීඩකයන් විදිහට එකතු වෙලා ඉන්න ධනංජය ලක්ෂාන් චරිත අසලංක වගේම ඉෂාන් ජයරත්නත් ජාත්‍යන්තර තරග අවස්ථාව ලැබුණාම මොන විදිහට තමන්ගේ වැඩ පෙන්වනවද කියන දේ අපිට ඉදිරි කාලෙදී බලන්න පුළුවන් වෙයි. මේ මාසේ 18 වෙනිදා කෙන් කණ්ඩායමේක පුහුණු තරගයක් ඊට පස්සේ සසෙක්ස් කණ්ඩායමේක තියෙන තරගයටත් පස්සේ ජූනි මාසේ 23 වෙනිදා ශ්‍රී ලංකාවත් එංගලන්තයත් අතර කාඩිෆල්දී පළවෙනි T20 තරගය තියන්න නියමිත වෙලා තියෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.